විශේෂයෙන්ම පානීය ජල යෝජනාකම කොච්චර ආරම්භ කළා තියෙනවද? කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජල සම්පාදනය සඳහා මොනවද කළා තියෙන්නේ? පාන්සු සංරක්ෂණය වෙනුවෙන් මොනවද කළා තියෙන්නේ? ඇමතිවරු ඉන්නවා, අමාත්‍යංශ තියෙනවා. මට කිසිසේත් පේන්නේ නැහැ ඒ අය පැහැදිලිව මේ රටේ අනාගතය නිසා මේ හැම පැත්තෙම අඩු ගානේ සහනාධාරයක්වත් ඒ අයට දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සහනාධාරයක් දිය යුතුනේ ඒවැන් වෙනසෙන මිනිසුන්ගේ ජීවත් වෙන්න බැරි අයට. සමහර මිනිස්සු මන් දන්නවා මේ 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 විශාල හානියකට පත් වෙලා තියෙනවා. නමුත් අද වෙනකන් ඒ අය ගැන බලන්න කවුරුවත් ක්‍රියා කළා නැහැ. ඒ නිසා මට හිතෙන දෙයක් තමයි මේ අය ඇත්තටම ජනතාවට ඕන දෙයක් වුණාවේ අපි ජොලියෙන් සුදියෙන් ඉමු කියලා. අර මේ ප්‍රංශ විප්ලවයට පෙර මාරි ඇන්ටොනෙට් රජින සහ 16 වෙනි ලුවි රජු විසින් ගෙනියන පාලනය තමයි කළා තියෙන්නේ. ප්‍රංශ විප්ලවය හරි අපූර්ව කතාවක් තියෙනවානේ. ප්‍රංශ විප්ලවයේ 16 වෙනි ලුවි රජුරෝ කරලා දෙන්නේ ඔර්ලෝසු හදන්නේ. ආර්ථික ගෙනියන වැඩේ කළා නේ. ආර්ථික ගෙනියන දෙන්නේ රදළු. ඇන්ටොනෙට් රජින තමන්ගේ මේ සුඛ විහරණය නැත්තම් මාලිගා අදලා ඒවට තිර දාලා ගෘහ භාණ්ඩ මෙහෙම නැත්තම් ආභරණ අරගන්න වියදම් කළා තියෙනවා. ආර්ථිකයෙන්ම කාබාසින ඕනේ. මේ ආණ්ඩුවත් ඒවා. ඉතින් මේක ප්‍රංශ විප්ලවයට පෙර තිබුණු ආණ්ඩුවට වඩා අසමාන වෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒ තරමටම මේක මහජනයාට කිසිම දැක්මක් නැති. මහජනයාට ආදරයක් නැති. මහජනයාට කිසිම දුකක් කරදරයක් තේරෙන්නේ නැති. මහජනයා ගැන කිසිම උවමනාවක් නැති ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙන මේ ආණ්ඩුවක් අද නැහැ. මේ අද රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා කවුද විශ්වාස කරන්නේ? මං හිතන්නේ කවුරුවත් විශ්වාස කරන්නේ. ඒ නිසා මෙවැනි බරපතල තත්ත්වයකට අද අපේ රට පත් වෙලා තියෙනවා. මේක විසඳන්න පුළුවන් වෙන්නේ අලුත් ස්ථාවර රජයකින් බව පමණයි.